දේශපාල පලිකනි පිළිබඳ සොයාබැලීම සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කළ පරීක්ෂණ කොමිසම ජනාධිපති ලේකම් සමන් ඒකනායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න එහි හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු පිරිසට එරෙහිව සිදු කළ නිර්දේශ සහ සොයාබැලීම් බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණයේ අද තීන්දු කළා. ඒ අනුව පිට සම්කරුවන්ට රුපියල් 150,000 බැගින් නඩුගාස්තු ගෙවනු ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය රජයට නියම කළා. තමන්ට එරෙහිව අදාළ කොමිසම නිකුත් කළ නිර්දේශ සහ සොයා ගැනීම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු මහාධිකරණ මිනිසුරු පත්මිනී රණවක ගුණතිලක, හිටපු නාවික අමුදාපති ට්‍රැවිස් සින්නයා, ආනන්ද විජේපාල, ජනාධිපති නිතිඥ උපුල් ජයසූරිය, සන්ධ්‍යා එක්නලිගොඩ ඇතුළු පිරිසක් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබුණා. පෙත්සම්කරුවන් චෝදනා කර තිබුණේ තමන්ගෙන් කරුණු විමසීමකින් තොරව තමන්ට අගතිදායක ලෙස නිර්දේශ සහ සොයා ගැනීම් නිකුත් කිරීමට අදාළ කොමිසම ගන්න ලැබූ තීරණය නීතියට පටහැනි බවයි. මේ තුළින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් තමන්ට එරෙහිව අදාළ කොමිසම විසින් සිදු කරන ලැබූ නිර්දේශ සහ සොයා ගැනීම් බලරහිත බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා සිටියා. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු මඩුල්ල වකඋත්තර කාර කොමිසමේ සාමාජිකයන් පෙත්සම්කරුවන්ට එරෙහිව නිකුත් කළ නිර්දේශවලින් පෙත්සම්කරුවන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බව සඳහන් කළා. ඒ අනුව කොමිසම විසින් පෙත්සම්කරුවන්ට එරෙහිව නිකුත් කරන ලැබූ නිර්දේශ සහ සොයා ගැනීම් බලරහිත බව තීන්දුව කරන බවත් විනිසුරු මඩුල්ල විසින් නිකුත් කළ තීන්දුවේ සඳහන්. මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කළ අදාළ කොමිසමේ සභාපති හා හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න, ඒ සාමාජිකයන් වන චන්ද්‍රා ජයතිලක, චන්ද්‍රා ප්‍රනාන්දුතුළු පිරිසක් නම් කර තිබෙනවා. විජිතකේ මලල්කුඩ, අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය කරනු ලැබුවා. නීතිඥ මංජුල බාලසූරිය මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම, නීතිඥ සුදර්ශන ගුණවර්ධන, නීතිඥ රාධා මලවිකා කුරුවිට බණ්ඩාර, නීතිඥ ශලනී වීරරත්න ඇතුළු නීතිඥ මණ්ඩලයක් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා වෙනුවෙන් පෙනී සිටියා.